රයිලි රුසෝ ්‍රී හිට් එකට ගහපු ටෙක්නියක ගව් ඒදවසිද පවත්වන සංචර්ක නොපික කණ්ඩයම සන්දයන කණඩයම අතර තුන්ගනි සාවාසන ට තරගෙති ඒ තරගේ විශිෂ්ට ද ජග්‍රහණ කරන කොපික කණඩම හැකවක් ලබුණ රයිලි රුසෝ විශිෂ්ට සතකයක් රැස් කර ඇති මෙහිදී රයිල් රුසට ්‍රී හිට්ක් කම්බෙන නිපන් දොක්ක මට පස ්‍රී හිට්ක් කම්බෙන ඒ ්‍රී හිට් එකට හෝ එල්ලකරපු පහර ගැන පොඩ්ඩක් කතන්දර ඇති වෙලා තියෙන ඉතින් ඔහු පිටිපස්සට යන ගොඩක් පිටිපස්සට ගිහිල්ලා තමයි මේ පහර එල්ලගන්න බලන්නේ නමුත් ඔගේ කකුල වදිනවා විකට්ස් වල ඒතර විකට්ස් බ්‍රේක් වෙනවා මේක එතකොට හිට් විකට් එකක්ද හිට් විකට්ද අවුත්ද නැද්ද කියන එක තමයි ප්‍රශ්නක් කරලා තිබෙන්නේ නමුත් මේක ෆ්‍රී හිට් එකක් ඉතින් මේක හිට් විකට් උනත් අවුට් වෙන්න බෑ මොකද අපි දන්නවා ෆ්‍රී හිට් එකේදී අවුට් වෙන්න පුළුවන් රන් අවුට් එකකට විතරයි ඉතින් ෆීල්ඩ් එකනේ කැවිලා ස්ටම්ප්ස් ගැලෙවුවා නම් ස්ටම්ප්ස් ගලවලා අප්‍රූට් කරා නම් එතකොට මේක දුවද්දි දෙවියක් කරා මෑ ක්‍රීස් එක පැනලා හිටිනා නමුත් මෙතන උනේ හිට් විකට් එකක් ඉතින් ඒකෙන් හින්දා ඔහුගේ කකුල වැදිච්ච හින්දා ප්‍රශ්නයක් උනේ නැහැ ඉතින් පන්දු යන පන්දුව දැම්මෙත් නැහැ ඊට පස්සේ අපි දැක්ක නැවතත් පන්දුවම දාලා ඒ පන්දුවත් ෆ්‍රී හිට් එකක් විදිහට තමයි සැලකුවේ ඉතින් අර පළවෙනි පාර ස්ටම්ප්ස් බ්‍රේක් වුණා කියලා ඒක එතනින් ඒගොල්ලෝ පන්දුව ඉවර කරේ නැහැ නමුත් තව පාරක් දුන්නා ඊළඟ පන්දුවත් ඒක ෆ්‍රී හිට් එකක් ඉතින් එතන පොඩි රූල් එකේ පොඩි ලූප් හෝල් එකක් තියෙනවා ඒකත් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ හරියටම අපි කතා කරොත් එහෙම මේ ටෙක්නික් එක ඉතාමත් හොඳ ටෙක්නික් එකක් මොකද ඔහු බැලුවේ ඔහු දන්නවා ගොඩක් වෙලාවට ෆ්‍රී හිට් පන්දුවක් ආවට පස්සේ පන්දු යන්න ගොඩක් බාන්නේ යෝක එකක් එල්ල කරන්න. ඉතින් යෝක පන්දුවක් එල්ල කරනකොට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි පොඩක් පිටිපස්සට ගිහලා බැට් කරන එක. මොකද එතකොට ඒක ෆුල් ඩිලිවරි එකක් විතර කරගන්න පුළුවන්. ඒ එන යෝක පන්දුව තමන් ක්‍රීස් එකේ ඉන්නකොට ඒක යෝක පන්දුවක් එනවා නම් පිටිපස්සට ගියාට පස්සේ හොඳ ෆුල් ඩිලිවරි එකක් කරගෙන ඒකට පහර දෙන ලේසි. ඉතින් මේක තමයි මේ ටෙක්නික් එක රයිල් රුසෝ කරන්න බැලුවේ. ඒක ඔහු දැනුවත් හෝ නොදැනුවත්ව අවසානයේදී ඒ කඩුල්ලේ වැදුන කකුල. නමුත් ඒ ටෙක්නික් එක මම දැන් හැම වැස්සෝන කෙනෙකු පාවිච්චි කරන්න ඕනේ. මොකද පස්සට ගියාට පස්සේ ලේසි පන්දුව බාර අරගෙන පන්දුවට පහරක් එල්ල කරන්න.